න සමන්ත චක්කවාලේ සුවත්‍ර ග්චන්තු දේවතා සදහම්මං මනිරාජස්ස සුනන්තු සගමොක්හදං ධම්ම සවන කාලෝ අයං බදන්තා delante දම්මාවe kau aya haanta ගම්මාවෙන kau ayaang badanta naotaස්ස भග wetu arehatu சම සබුද්දස නමෝතස්ස ভাගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ ගහනං හිතං භන්ති අදිීදං මනුස්ස උත්තානං හේතං භන්තේ යදීදං පසෝතේ ශ්‍රද්ධාබුදුි සම්පන්න කාරුණෙක ගුණගරුක සත්පුරිස පින් වත්නි. මෙවෙලාවෙ හැම දෙනාගේ සූදානම. ලෝතුරාත් තතාගත අමාමෑණී සම්මා සම්බුදුපියාණන් වහන්සේ. ලොසත්වයාට පතල මහකරුණාවෙන් දේශනා කොට වදාල ශරි සද්ධර්මයෙන් ඉතා කුඩා වෙලාවක, යම් දහම් පදයක් අවබෝධ කරගන්නට ජීවිතය හදා ගන්නට. පින්වත්නී ලෝතුරා බුදුපියාණන් වහන්සේ දවසක් එක්තරා ස්ථානයක වැඩ ඉන්නවා ඒ ස්ථානය පිළිබඳව සඳහන් වෙනවා මජ්ජිම නිකායේ මජ්ජිම පන්නාසකේ ගහපති වක්ගේ කන්දරක සූත්‍රය දුලදී මෙ කන්දරක සූත්‍රය තුළ දේශනා කරන්ට එදිච්ච බුදුහාමුදුරුවන් සහ පුද්ගලයෝ දෙන්නේ ආහස්රයෙන් සිද්ධ කරන්ට ඉදිච්ච කතාවක් එහමනැත්තං කතිකාවක් කතාබහක් තමයි බුදුහාමුදුරුවෝ භික්‍ෂූන් වහන්සේලාට දීර්ගව දේශනා කරන්නේ. පින්වත්න බුදුහාමුදුරුවෝ හම්බෙන්න යාළුවෝ දෙන්නෙක් කෙනවා. ඒ යාළුවෝ දෙන්නා එක්කෙනෙක් තමයි කන්දරක පරිබ්්‍රරාජකයා අනිත් කෙනා ඇත්තු ගමහර හමනැත්තං මුල ඉදර අග දක්වා ඇත්තූ දක්වාගෙන යන හත්තාරෝහොකයෙක් ඒ පුද්ගලයාට නමින් සොඳහන් කරන්නේ පෙස්ස කියලා හත්තාරෝහොක පෙස්ස මේ දෙන්න බුදුහාමුදුරුවෝ හම්බෙන්න්න එනවා බුදුහාමුදුරුව හම්බෙන්න්න එනකොට බුදුහාමුදුරුව ඉන්නේ එක්තරා ලස්සන තැනක පොකුණක් පොකුණු සමූහයක් තියෙන තැනක ඒක පැහැදිලි කරන්නේ ගක්්ගරා පොකුණු තීරිය කිය බුදුහාමුදුරුවෝ ඉන්න තැනට මේ දෙන්න එනවා. පිවත්න පරිබ්්‍රාජකයෙක් කියලා කියන්නේ ආගමික කණ්ඩායමකට නායකත්වය දෙන කෙනෙක්. මේ කන්දරක බුදුහාමුදුරුවෝ හම්බෙන්න ග්ගරා පොකුණු තීරයට ඇවිල්ල බුදුහාමුදුරන්ට ප්‍රසාධය පල කරන මෙෙන මේ කරුණු ගැන. මොනවද බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝම නිහඩයි නිශ්ශබ් දයි. මේ විද්දියට, මිනිස්සු නිශ්ශබ්ද කරලා දමනය කරලා තියාගන්නේ කොහොමද කියන එක මට ලොකු ප්‍රශ්නයක් හැබැයි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ බොහොම නහඩයි නි්ශබ්දයි මං අන්න ඒ නහඩ දිශ්ශබ්ධතාවය අග කරනවා කියලා කන්දරක ප්‍රකාශ කරනවා. ඔබට පැහැදිලි වෙනවා ඇති ඒ පුද්ගල එහෙම කියන්නේ ඇයි ඔහු ආගමික කණ්ඩායමක නාගේ නායකේ. මේ ආගම්බලට නායකත්වය දෙමින් ආගමික ශාස්රුවරූ දර්ශනකයෝ තාර්කිකයෝ නොෙක් දෙනා හම්බවෙලා කටයුතු කරන මේ පුද්ගලයා බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ල මෙහෙම කියනකොට අපිට තේරුම් ගන්නට පොළුවන් බුදුහාමුදුරුවෝ නිහඬතාවේ ආගය කරපු ශාසුරුවරේ කැටියට පිළිගන්නට අපිට පුළුවන් ඒ ගැන බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ධම්මීවා කතා අරියෝවා තුන්හි බාවෝ කතා කරනවනම් භික්‍ෂූන් වහන්සේලාට පැහැදිලි කරන්නේ ධර්මය පිළිබඳුවැ කතා කරන්න ඒම නැත්තං උතුම් නිහඬ බව අගේ කරන්න කියලා මේ විදියට බුදුහාමුදුරුව හම්බෙලා කතා කරපු කන්දරක බුදුහාමුදුරුවන්ට ස්තුූතික කරාම ඒ විදියට බුදුහාමුදුරුව ඒ වෙල්ලාවේ කන්දරකට කියනවා මගේ ශ්‍රාවකයෝ සිික්‍ෂාපද ජීවිතයට එහා ආරක්සා කරනවා මතමයි බදු දුරු තමන්ගේ ්‍රාවකයෝ හඳුන්වාදන්නේ සාදු සාදු කියලා හන්දරැක අනුමත කරගන්නවා. ඉතිං ඊට පස්සේ පෙස්ස බුදු හාමුදුරුව අනුන්ට කතා කරන්න පටන්ගන්නවා. බුදුහාමුදරුවනේ මේ සමාජයේ මිනිස්සු නොයෙක් ආකාරයි. මම ඇත්තු අරගෙන යන කෙනෙක් නගරේ මේ කොනේ ඉඳල එයා කොනට ඇත්තු අරගෙන අන කෙනෙක්. සාටේයකාන්නේ වංකේයානි ඇත්තු කරන කපටි වැඩ වංක වැඩ මම දකිනවා. ඒ වගේ මයි ඒ අයට කන්න ඕන්නම් බඩගින්න පෙන්න්න නව. වතුරබොන්න ඔන්නම් වතුරබීමේ ස්වභාවය පෙන්න්න නවා. තරා ගිල්ලින්න වනම් තරාගියපු ස්වභාවය පෙන්න්න නවා. හැබැ මිනිස්සු එහෙම නෙවෙේ. ඇතුළතින් හිතනදේ එලියෙන් කරන්න නෑ. ඇතුළතින් හිතනදේ ඒ විදිට ප්‍රකාශ කරන්නේ නෑ. අන්න එහෙම වංක මිනිස්සුන්ට කපටි මිනිස්සුන්ට ඔබවහන්සේ ධර්මය දේශනා කරලා ඒ අය ඔබ වහන්සේගේ ශ්‍රාවකය ඔබවට පත් කරගෙන කටයුතු කරනවා. එනිසා ඒක හරි අමාුරු දෙයක් ඒ විදියට බුදුහාමුදුරුවෝ ක්‍රියාත්මකවීම අච්චර අම්බන්තය අභූතම්බන්තය, ආශ්චාර්යයක් අබ්භූතයක් කොහොමද මෙහෙම කරගත්තේ කියලා ප්‍රශ්නයක් අහනෝ බුදුහාමුරුව උත්තර දෙනවා. පුද්ගලයාගේ ස්වභාවය දැනගෙන ඒ ස්වභාවයට අනුව කටයුතු කරාම ඒ අවශ්‍යතාවයට අනුව කටයුතු කරලා ඒ පුද්ගලයාට අවශ්‍ය දේ දුන්නම ඒ පුද්ගලයා ඒ දේ තුළ තෘත්්තිමත් භාවයට පත්වෙනවා කියලා ඒ තුළින් පැහැදිරි කරන්නේ අධ්‍යාත්මික තෘත්්තිමත් භාවය. පින්වත්න්නේ මේ විදියට ටිකවෙලාවක් කන්දරක සහ පෙස්ස කතා කරන බුදු හාමුෘත්්‍ය එෙක්ක. කතා කරලා බුදු හාමුදුරොත් එක් වැඩිවෙලාවක් ගත කරන්න නැතුව කියනවා පෙස්ස අපිට ගොඩක් වැඩ තියනවා. බහු කිච්චා මයම් බහු කරණින් යාතු අපිට ගොඩක් වැඩ තියනවා එනිසා අපිට යන්න අවසර දෙන්න බුදු හාමුදුරුවන්. බුදුහාමුදුරොයි වෙලා පෙස්සට කියන්නේ ඔබ කැමතිනං පිටත්ව යන්නට පුළුවන්. බලන්න අපි සමහාර වෙලාවට ජීවිතයේදී පින්කම් කරලා ප්‍රාර්ථනාමක් කරනවා පින්කම බුදුන් දැක නිවන් දකින්නට බුදුන්දැක ධර්මය අහල ධර්ම අවබෝධය ලබන්නට හිීතු වාසනාවන්නට කියලා කන්දරකටත් පෙස්සටත් දෙන්නටම බුදුහාමුදුරුව හම්බනාා බුදුහාමුදරුවොත් එක්ක කතා කරන්න අවස්ථාවත් ලැබුණා හැබැයි නිවං අවබෝධය වෙනකං ඒ දෙන්නට බුදුහාමුරල්ලඟ රැඳෙන්න්නට බැරිවුණ. අන්දරක සහ පෙස්ස ගියාම බුදුහාමුදුර භික්‍ෂූන් වහන්සේලාට කියනවා. දේශනා කරනවා පවත් තව ටිකවෙලාවක් හිටියනම්. පිංවත් මහනෙන පෙස්ස මෙතන තව ටිකවෙලාවක් හිටියනම්. හිස් අතින් යන්නෙ නෑ. ඔහ යමක් අරගෙන යන්නේ. නමුත් නිකම්මත් ගේ නෑ කියලා. බුදුහාමුදුරුව භික්‍ෂූන් වහන්සේලාට පැහැදිලි කරනවා. භික්‍ෂූන් වහන්සේලා බුදු හාමුදුර අන්ගෙන් විමසනවා පිළිබඳව අපට දීර්ගව පැහැදිලි කරන්න මිනිස්සු පිළිබඳව සමාජය පිළිබඳව බුදුහාමුදුරුව කරුණු හතරකින් පුද්ගලයෝ පිළිබඳව පැදිලි කරනවා පළවෙනි පුද්ගලය තමයි අත්තන්තප පුද්ගලය අත්තන් තප කියල කියන තමන් තවනවාඒ වගේ ම යනිත් කෙනා පරන්තප පුද්ගලයඒ වගේ මයි මේ කාරණාව ඊළඟ කෙනා තමනුත් තවන අනිත් කෙනත් තවන පුද්ගලය ඒ වගේ මයි තමනොත් නොවන අනිත් අයත් නොතවන පුද්ගල මෙන්න මේ දෙන්නා යන්නට ඉස්සල්ල බුදු හාමුදුරුව අහනවා ඒ අයගෙන් අන්නඒ කාරණා හතර කියලා දේශනා කරලා ඔබල කැමති මේේ අයගෙන් කාටද. පෙස උත්තරයක් දීල යනවා. පෙස්ස දෙන උත්තරේ තමයි මැ මිනිස්සු සතුටෙන් ඉන්නවට. ඒ නිසා තමන් තැවෙන කෙනාට මම කැමති නෑ. මිනිස්සු කැමතිේ තමං සතුටංගින්න ඒ නිසා අනිත් අය තවන කෙනටත් මම කැමති නෑ. මිනිස්සු සතුටිං ඉන්න කැමති නිසා මමත් හෙමනැත්තං අනිත් කෙනත් තවනෙනතිනෑ තමංසා අනිත් කෙනා තවන කෙනාටත් මම කැමති නෑ. මම කැමති තමන්ද නොතැවී අනිත් අයද නොතවන පුද්ගලයාට කියලා පෙස්ස කියලා යනු. පින්වත්න ඒ කියල ගියාම භික්ෂූන් වහන්සේලා ඒ පිළිබඳව ීර්ග බදු හමුදුරුවන්ගේෙන් කරුණු පහැදිලි කරන්න කියලා පැහැදිලි කරනවා සමාජ ජීවත්වෙන අයට මෙන්න මේ කාරණා හතර තේරුම්ගත්තෝ තිං අවබෝධයක් ඇතිකරත්වෝ ති අපිට ගැටුම් නැතුව සමාජය තුළ ජීවත් එන්න පුළුවන්. ගෙදර පරිසරය තුළත් එවගේමයි ඔබ රාජකාරී කරන ස්ථානය තුනත්වගේමයි සමාජය තුළත් හොඳින් ජීවත් එෙන්න්න කටයුතු කරන්ට ඔබට හැකියාව තිනවා මෙන්න කාණනා හතර තේරුන්ගත්ත. වෙනි පුද්ගලය තමන් තවන පුද්ගලය දවන පුද්ගලය තමන්ට දුක්කරදර දෙමින් ජීවත්වෙන පුද්ගලය බුද්ධකාලීන භාරතය නං ආගමානු කූලව ජීවත්තය ච්චාය අතර කොටස් දෙකක් කිටිය එක පිරිසක් කාමසු කල්ලිකානුයෝගය අනුව ක්‍රියාත්මැක වෙච්චායි අනිත් අය අත්තකිල්ල මතානු යෝගය අනුව ක්‍රියාත්මක වෙච්චාය මෙන මේ බෞතික වාදී හිට සමාජය තුළ බුදුහාමුදුරු ධර්ම දේශනා කරන්න එවගේම තමන්ගේ සරයට අධික ලෙස දුක්තිීපු ආත්මවාදීන් හිටපු සමාජය තුළ බුදුහාමුදුරුව ධර්ම දේශනා කරන්න ඒ ධර්මය දේශනා කරන සමාජයේ එදා මිනිස්සු කෙලෙස් තවන්නට කෙලෙස් දවන්නට කල්පනා කරගත්තා කොහොමද හතරපැත්තිෙන් ගිනි ගොඩවල් හතරක්ගහල මහ දවල් තමන් මැදවාඩි වෙලා ඉන්න. කෙලෙස් දවන්න එහෙම කෙස් දන්නට පුළුවන්කමක් නෑ. එනිසා තමන් දවලා තමන්ගේ ශරීරය රස්මීන් මහා දහවල තවල කෙලෙස් නැති කරගන්න බෑක කියල බුදු හාමුදුරුව පැදිී කරන. ඒ තරක් නෙවෙයි ඇස් දෙක වහගෙන හිටියට කන්දක වහගෙන හිටියට ඒවා තුළින් අරමුණු ගැනීම බලක්වාගෙන හිටියට කෙලෙස් දවන්නටත් ඉන්දුරන් දමනය කරගන්නටත් බැරි බව බුදු හාමුදුරුව පැහැදිි කරලා තියෙනවා එනිසා කන්දක අයාගෙන අහගෙන ඇස් දෙක ඇරගෙන අපි හිතට ගන්න අරමුණු ඒවා තුළ ගමන් කරලා මම මගේ මාගේය කියලා ගැඹුරට ගිහිල්ල තමන් දැඩිවල්ලා ගැනීම ප්‍රතික්ෂේප කිරීම තමයි අපි දැනගන්නට ඕනෙ. මෙන මේ තමන් විසින් තමන් තවන කෙනා බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කළ. අපි අපේ ජීවිතය ගොන්නගාගන්නට ඕන එහෙම. අපි සමහර වෙලාවට අනිත් අය වෙනුවෙන් අපේ ජීවිතය සෝදාපාලුවට ලක් කරගන්නවා. අපේ ජීවිතය වැෑ කරනවා අපි අනිත් අය වෙනුවෙන් ජමක් කරන්නට ඕන පරාර්ථකාමිත්වය තියෙන්න්නට ඕන. නමුත් අපේ ජීවිතය අපි මුලින් සකස් කරගන්නට ඕන. තමන් දැවමින් තැවමින් ජීවත්ව එන්නට හොඳ නෑ. එනිසා තමන්ගේ ජීවිය තමන්ට වගේම තමන්ගේ ී තමන්ගේ පවුලේ අයට තමන්ගේ ජීවිතය සමාජයේ රට ලෝකට වැදගත් විදියට ගො නග ගන්නට ඕ ම සතුටෙන් ඉන්න පුද්ගලයක් බවට පත්තෙන්ට ඕන සන්තුෘට්ටි පරමං ගනං බුදුහාමුදුරන්ගේ ගැන්නීම සතුට තමයි උතුම්ම ධනය කියලා. එනිසා තමන් සතුටෙන් ඉන්නට ඕන වගේමයි පරන්තප පුද්ගලය අනෙත් අය තවනව දවනවා තමන්ගේ සැනසීම වෙනුවෙන් සමහාර ආයතනවල්ල ඔබ දැකල ඇති මිනිස්සු ජීවත්වෙනවා ආයතන ප්‍රධානයෙන් ඒ අයගේ සතුට වෙනුවෙන් ඒ අයගේ සැනසීම වෙනුවෙන් අනිත් අය තවන්නවා දවනවා ඒවගේමයි ඔබේ පවුල තුළ ඉන්න සමහාරාය තමන්ගේ ළඟට තේක ඉඳල ගෙනල්ල දෙන්නට ඕන අනිත් අයට හිසරදයක් කරදරයක් වෙමින් ජීවත්වෙන අය ඔබේ පවුලේම නැතිවෙන්නට බැරිකමක්නෑ එනිසා තමන් දවමින් තමන් තැවමින් ඉන්න පුද්ගලයාත් අනිත් අය තවන පුද්ගලයක් බුදුහාමුදුරුව ප්‍රති්ෂේප කරන බස්සේක මේ වෙලාවේ යන කෙනෙක් කල්පනා කරන්න ඔබට ඔබේ ළඟ ඉන්න කෙනා කොයි ආකාරයකින්ද ක්‍රියාත්මක වෙන්න කියලා අපි සමාජය ජීවත්වෙනකොට අපේ ජීවිතයෙන් තවත් කෙනෙට හානියක් නොවන විදියට කල්පනා කරන්න ඕන කටයුතු කරන්න ෝන්. එනිසා අපේ ජීවිතය තුල ඊළඟකාරණය ගොන්නගාගන් ඕන තමනුත් ඇැවිමින් දැවිමින් අනෙත් අයත් තවන දවන අයින්න සමාජය වචනයෙන් අපි කියනව සමහරලාවට මම දුකේ නංගිඉන්නේ එත් දුකෙන් හිටියට කමක් නෑ. එහෙම කියන අවස්ථාවන් තියනවා. අපිටේක හොඳ උදාහරණයක් ගන්නපුලුවන් ක්‍රාත්මක වවීමේදත්. මිහිදු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කරන වෙලාවේ ඔබට මතකයි තිස්ස රජ්ජුරුවෝ ඒ වෙලා මුුවෙක් වෙනුවෙන් එහම ඇත්තා මුුවෙක් නිසාමෙක්ගි ජීවිතය විනාස කරන්නට මගේ සතුට වෙනුවෙන් කටයුතු කරපු වෙලාවක හිටිය. මුවෝ දඩේේ යන වෙලාවක හිටේ. මෝ දඩයේ යනකොට විල්ලුද පලස් අතුරපු පාර්ක ගමන් කරන්නෙනෑ. කැලේදුවන් තමන්ගේ කකුලුත් ගල්ලොලවදින මුල්ලවදි නො තමංටත් තුවාල වෙනවා. හැබැයි අනි පැත්තෙන් සතාටත් තුවාල වෙනවා.ඒවගේ මොබ කල්පනා කරන්න තව සමහරා ඉන්නවා. අනිත් අයගේ දුක සතුට බවට පත් කර ගන්න ආතරේ. තමන් දුක්කෙමින් අනෙත් අයත් දුකට යොමු කරන අයට ඒ පිළිබඳ බුදුහාමුදුරන්ගේ දේශනාවත් ඒ අත්ප්‍රතික්ෂේප කිරීමමයි. ඒවගේම බුදු හාමුදුර අගේ කරන පුද්ගලයා. තමන් නොතැවෙමින් අනිත් අය නොතවන පුද්ගලය. බුදුහාමුදුරන්ගේ ගැනීම සත්පුරුස වූද. ඒවගේ මයි කල්්‍යානමිත්‍ර වූද මහා සංගරත්නය ඒ ගණයට අයත්වෙනවා. ඒ පිරිසට ඒ කොටසට අයත්වෙනවා. ම සතුටෙන් ඉන්නේ අතීතය ගැ සෝක කරන්නේ නෑ. එවගේමයි ලබපු නැති අනාගතය ගෙන සෝක කරන්නේ නෑ වර්තමානයෙන් ජීවත්්‍යනවා වර්තමානයන යාපෙන්ති. එනිසා වර්තමානයෙන් සතුටින් ජීවත්වෙනවා අපේ ජීවිතත් ගොඩ නගාගන්නට ඕන එහෙමයි. අපේ ජීවිතය තුළ අපිටත් අපේ ජීවිතේ වැදගත් වැඩදායක එවගේම නොතවෙන අනත් අයත් අ සමූහයටත් වැදගත් වැඩදායක ආකාරගේ ජීවිතය ගොන්නගාගන්නට ඕන. පින්වත් ඔබ කල්පනා කරන්න ලෝකෙ වැඩහිටපු ශ්‍රේෂ්ඨතම සාස්රුන් වහන්සේ. බුදුහාමුදුරෝ කියන්නට අපිට එක හෙලා පුළුවන් කමතියෙන්නේ මේ කරුණු කාරණ අධ්‍යයනය කරනකොට සමාජයේ මිනිස්සුන්ට නිවන පමණක් නෙවෙයි ජීවත්වෙන ක්‍රමවේදය දේශනා කරපු නිසා. නිසා අපි තේරුන්ගන්නට ඕන බුදුහාමුදරුව අපට ජීවත්ත මේ ක්‍රමවේදය දේශනා කරන. බුදුහාමුදුරන්ගේ පැහැදිලි කිරීම කම්කරුවෙක් වෙන්න නෙවෙයි. හැමකිෙනම ව්‍යසායකෙක් වෙන්න උගන්නන්නේ. ගස් හිටවන්න පමණක් නෙවේ වනාන්තර හරිගස්සන්න බුදුහාමුදුර පැදිලි කරන්නේ. එනිසා ඒ වනාන්තර තුළ නිහඩ බව පවතින ලස්සන තැන්වල හිත නමත්වා ගන්න පුළුවන් බව අපිට පැහැදිලි දම්ම පදය තුළ. එනිසා ඔබ පැහැදිලි කරගන්නට ඕන. අපේ ජීවිතය සකස් කරගන්නට ලෝතුරා බුදුහාමුදුරෝ දේශනා කරපු දේශනාපාට අතරේ බුදුහාමුදුුවන්ගේ ඉගැන්වීම අපේ ජීවිතය මුලින් වාසනාවන්ත කරගැනීම. එනිසා අත්තන්තප කියන කාරණය බුදු හාමුදුරුවෝපතික්ෂේප කළා තමන් තැවීම බුදුහාමුදුරුවෝපතික්ෂේප කළා ඒ ඇයි ඒ තුළින් නිවන අවබෝධ කරගන්නට බැරි නිසා එදා සමහර උදවිය අපි අහල තියෙන්නේ මහාභාරතය කියලා කියන දෙසටක් මිත්‍යා දෘෂ්ටිවලින් පිරිච මහා භාරතය කියලා. ආගම් වාද හැට දෙකක් තිබුණ ආගම් වෙන්න පුළුවන් දරසන වෙන්න පුුවන් වාද වෙන්න පුළුවන් ලබ්දිි වෙන්න පුළුවන් මේවා හැට දෙකක් තිබුණා මේ හැට දෙක කොටස් දෙහකට බෙදල තිබුණ. එනිසා ඔබ කල්පනා කරන්නට මෙන්න මේ ඉගැන්වීම අතර බුදුහාමුදුරන්ගේ ඉගැන්දීම සුවිශේෂත්වයට පත්වෙන්නේ ඒ තුළ වැදගත් වැඩපිළිවෙලක් ැනවා තමන්ගේ හිත හදාගන්නට. වැදගත් වැඩපිළිවෙලක් උගන්නනවා සමාජය හදන්නට සමාජ ජීවත්වෙනමිනිසුන්ට සතුටෙන් ජීවත් වෙන්නට අනෙත්තායට කරදරයක් නොවී ජීවත් වෙන්නට. බුදුහාමුදුරුවෝ ධ්‍යාන පැහැදිරි කරන අතර අර තපස තමන්ගේ ජීවිතයට අධික ලෙස දුක්්දීම ආධිය ප්‍රතික්‍ෂේප කරනවා. පින්වත්න්නේ ඔබ දන්නවා ඔබ අහල තියෙනවා තාපස ක්‍රමවේදා අතරත. සමහාර අය තනි කකුළලෙෙන් මුරු ජීවිත කාලයම හිටගෙන ඉන්නවා. තමන්ට දුක් දෙන්නට. තවස් සමහරය ඇනගහපු පූරුමත මුළු ජීවිත කාලෙ නිදාගන්නවා තමන්ගේ ශරීරයට දුක් දෙන්නට. තවස් සමහරය ගස්වල මුල් කනව ගස්වල කොල කනවාඒවගේම ලාටු ආදී අපහසූ ආහාර පරිභෝජනය කරනවා. ඒ තමන්ගේ ජීවිතයට අධික ලෙස දුක්තින්න. එවගේම තවත් සමහර අය. ෘ ස මාදංක් වෙලාජීවත් වනා. අජෘ, ගෝෘත සුනකෘත සූකරෘථ මේ වගේ බෘත සමාධං වෙලාජී වත් වුණ දවසක් බුදුහාමුදුරුවෝ ගමනක් වඩිනකොට දකිනෝ මනුස්සේෙක් මහා වතුර වලක මඩ වලක වැතිරල්ලා ඉන්නවා. බුදුහාමුරුවහනු ඇයි මම ශරීරයට දුක් දෙෙනනවා ඒක මන් තෝරගත්තා ෘොතයක් සූකරවොත්තේ බ බලාපොරොත්තුවෙන්නෙ මොක්ද මං බලාපොරොත්තු වන්නේ දුක්කේ නොකෝසුකං අධිගන් ත බං එදා සමාජයේ ඉගැනීමක් තිබුණා දුක් විඳීමෙන් සැප ලැබයි කියල මම මගේශරයට අධි ලෙස දුක්දේ නොමේ පුද්ගලයා කල්පනා කලා දුක්දීල ඉවර වුණාම දුක ඉවරයි කියලලා පුුදු හාමුදරුවෝ ඒ වෙල්ලාවේ ඒ පුද්ගලටකෙන ඔබ පුරුදු කරන්නේ සූකරවෘතය ඌරුගෘතය ඔබේ ඊළඟ භවයක්ත් එහෙම තමයි අපිත් සමහර වෙලාවට අපේ අය නොදැනුවත්වම අපේ බෞද්ධය එ පහලි ඉන්න වෙලාවට කියනවා මට කොයින්ද මේ ඉග්ගිලන ඉගිලෙන කුරුල්ලන්ට තර නිදහසක් කුරුල්ලෙක් උනාානං කොයිතරං හොඳද කියලා බණ ගෝන තරං හපු උපාසකම්මක් කෙනෙක් කුනත් කියන්නට පුළුව උපසක මහත්වය කුුණත් කියන්න පුළුව නොදෙනුවත්ව තරුණය කුණත් කියන්න පුළුව චූටිකාලේ ළමයින්න නිතර කියනවා හැබැයි අපි කල්පනා කලොත් ගැම්ඹුරට කරල්ල කොහෙද ජීවත්න්නේ නරක තිරිසං පේත අසුර කියන සතර පායි සතර අපයෙන් අපිට පේන තිරිසංගත ලෝක බලන්න බුදුහාමුදුරන්ගේ ඉගැන්ලීම බුදුහාමුදුරන්ගේ ඉගැන්ලීම තමයි සත්වයාගේ මහගෙදර සතරපාය සතර අපායෙන් ගොඩට ආපු එගොඩ වෙච්ච මොහොතක මේ ජීවත්වෙන්නේ මේ මොහොත ජීවත්වෙන අපි හොඳයි ජීවත්වෙන අපි ප්‍රාර්ථනා කරන්නේ නරක තැනක් ම කුසල කර්මයක විපාකයක් හැටියට උතුම් මනුස්ස ජීවිතයක් ලබලති නො. උතුම් මනුස්ස ජීවිතයක් කියල කියන්නේ ඇසකර නාසය දිවසරීරය කියන පං්චේන්ද්‍රියන් හොඳින් තියෙන යමක් කිව්වම වටහා ගැනීමට හැකියාව ශක්තිය බුද්ධිය සහිත මනුස්සේ හැටියට අපි මේ ලෝකේ ජීවත්යනවා. පෙරපින නිසාම හිසට සෙවනක් ගතට වස්ර කුසට ආහාර් ලෙඩවනාාව බෙහෙත් අපට ලැබිලති නවා. එනිසා ඔබ සන්තෝසට පත්වෙෙන්න්න ඔබට ලැබිච්ච දේවල් තුළ. අපි බොහෝ වෙලාවට නොලබිච්ච දේවල් ගැන කල්පනා කරලා දුකට පත්වෙනවා. හැබැයි අපිට ලැබිච්ච දේවල් පිළිබඳව අපි සතුලට පත්වෙන වනං. අපි කොයිතරං සතුළෙන් ජීවත්වන්නට ඕන. ඇස් දෙක පේ නැති කන්දක ඇහෙන් නති ස්පාර්සියන් තේරෙන් නැති දැනෙන් නැති ගඳ සුවඳවල් දැනෙන් නැති තේරෙන් නැති කතා කරගන්න බැරි. ඒවගේ මන්ද මානසික මිනිස්සු සමාජෙ කොයිතරංඉන්නෝද. ඔබේ ජීවිතය ඒ අතින් කොයිතරං වාසනාවන්තදකි ලොබ කල්පනා කරන්. එනිසා මනුස්සෙක් වෙලා ඉපදිච්චාපයේ පරම යුතුකම තමයිමින් නුස්ස භවය සංවර්ධනය කර ගැනීම. මනුස්ස භවය සංවර්ධනය කරගන්නට නං තමන්ගේ අධ්‍යාත්මය සංවර්ධනය කරගන්නට ඕන. ඊර්ශාවෙන් ක්‍රෝධයෙන්, වෛරේ මානෙන්, හුවකමින් පෙළිල ඉතිරිලායින්න මිනිස්සු අතරත මෛත්‍රියෙන් ජීවත්වයෙන මනුස්සේ කැටියට ඔබේ ජීවිතය ගොඩිනගා ගන්න කල්පනා කරන්. අප්‍රමාණ සතුටක් ඔබට දැනේවි ඒ අප්‍රමාණ සතුට ඔබේ ජීවිතර එකතු කරගන්නකොට ඒ මෛත්‍රිය වර්ධනය කරන්නට ඔබට සිතේ ඔබ මෛත්‍රිය වර්ධනය කරගෙන යන ගමනේද ආනාපාන සතියෙන් සමත භාවනාවෙන් විදර්ශනාාවං ඉදිරියට ගමන් කරන්නට පුළුවන් ඒ නැතත් ඔබේ ජීවිතය ඔබට හරි වටින ජීවිතයක් බවට පත්කරගන්නට පුළුවන් ඔබ අද දවස ඉදලා ඔබේ අතීතය දිහා කල්පනා කර බලන්න ඒ කල්පනා කරල බලන්නකොට ඔබේ ජීවිතය තුළ සතුටු වෙන්න පුළුවන් න්නං ඔබ හොඳින් ජීවත්වෙෙලා ඔබේ යුතුකම් වගකී මිස්ත කරලා ඔබට සතුටු වෙන්න පුළුවන් එනිසා සතුටු වෙනකොට තම ගොඩක් දේවල්තියෙනවා ඒ සතුටට තමන්ගේ සතුටක් බවට විතරක් පත් කරගත්තාය අතරේ ඔබේ සතුට ඔබටත් පවුලයටත් සමාජයටත් සතුටක් ගේන සතුටක් නං ඔබට වඩාත් සතුටු වෙන්නට පුළුවන් එනිසා ඔබ කල්පනා කරන්න. අතීත හේතුූන් කරනකොටගෙන වර්තමාන පලයන් ඇති වෙලා තියෙනවා. වර්තමානය කරන දේවල් නිසා අනාගත පලයන් බවට පත්වෙන. සංසාර චක්‍රයක ගමන් කරන අපි අතීතයේදී මනව කර තියනෝදකි අපි දන්න නෑ. හැබැයි අපට සතුටට පත්වෙන්න පුළුවන් කාරණනාට්ටිකක් තියෙනවා. ඒ තමයි අපි කවුරුත් ආනන්තරීිය පාපකර්මයන් කරලා නෑ කියලා. ආනන්තරය පාපකරමයක් කරලා තිබුණනම් මේ උතුම් මිනිස් භාවයක උපත්තිය ලබන්නේ නෑ. එනිසා නිතරසිහිපත් කරගන්න අපේ ජීවිතය පිනෙන් පුරෝගන්න, නිතර සහිපත් කරන්න අපේ ජීවිතය කුසලයෙන් පුරෝගන්න. නිතර සිහිපත් කරන්න නොරපු පව නොරපු අකුසල් නොකරඉන්න. කරපු පින්ං කරපු කුසල් වැඩි වශයෙන් කරන්නට. හොඳ වැඩියෙන් කරන්න නරකඩුවෙන් කරන්නට ජීවිතය හැදෙනවා. ජීවිතයේ වාසනාවන්ත වෙනවා. එනිසා ඔබ හැම දෙනාම ප්‍රාර්ථනා කරන දෙයක් තියෙනවා ධර්මය තුළ ඒ කාරණා තුනතමයි ඔබ හැම දෙනාම රහත් වෙලා නිවං අවබෝධ කරගන්න කැමති අයින්නවා. පසේ බුදු වෙලා නිවං අවබෝධ කරගන්න කැමති අයින්න. ඒවගේමයි සම්මා සබුද්ධත්වයට පත්වෙලා නිවං අවබෝධ කරගන්න කැමතිය අයින්නවා මේ ක්‍රමතුනෙෙන් ඔබට කැමති ක්‍රමයකින් නිවං අවබෝධය සිද්ධ කරගන්න ප්‍රාර්ථනාව කැති කරගන්න. කාරණාතුන සපල කරගන්නට පාරමිතා උපපාරමිතා පරමත්ත පාර්මිතාවන් පුරන්න කල්පනා කරන්න කියවල බල හොයල බලන්න අධ්‍යනය කරල බලන්න නොදනුවත්වම පාර්මිතා පූරණය කරන කෙනෙක් ඔබ හැබැයි නොසිතා කරන දේට වඩා කරනදේ හිතලම කරන්නටඕ එනිසා ඔබ කල්පනා කරන්න අද දවසේදී පෙස්ස ඒ වගේමයි කන්දරක තමන්ගේ ජීවිතය හදාගන්නට තමන්ගේ ජීවිතය සසර ගමන නමත්තගන්නට තිබි් අවස්ථාව මග හැරුණන බුදුහාමුදුරුවෝ තැම්බෙල හැබැයි අපි ප්‍රාර්ථනාවක් කරගනිමු අපි මේ කරන කුසල කර්මයන්වල විපාක හැටියට පෙලාවක බුදුහාමුදරෝ දැක්කොතිං, බුදුහාමුදරුව හම්බුනෝතිං කතා කලෝතින් නිවන ලබලම සංසාරය අවසාන කරගන්නට අවස්ථාව ලැබෙන්න කියලා. මේ සිද්ධ කරගත්තාව ධර්ම ආනිසංසය හේතු කොටගෙන. ජීවිතය සපලවේවා වාසනාවන්තේවා බුදුන්දැක නිවන් දකින්නට මේපින් ඔබ හැමදිනාටම උපනිශ්‍රය වේවා පාර්මිතාවක් වේවා කියෙන ප්‍රාථනා ඇතුව සාදු කියල ප්‍රාථනා කරලා පින් අනමෝදං වෙන්නට. ආකා සට්ඨා චබුම්මට්ටා දේවානාග මහිද්දකා, පුඥන්තං අනුමෝදෙත්වා චිරංගරක්කං තුසාසනං ආකා සට්ඨා චබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා. nya वा சிrangක්kanන්තු දේసන අका සటచබමට්ట දවානග මහිද්දිిका nyaන්anga वा ciගangంතු ම පරanti දవසතු කාलेන සස සම්පති හෝතුచ පී तोో भाවතුලෝක చරජ භවතු ධම්මික හැමදිනාටම තුම් චතු सा්‍ය्या වබෝධ පිනිස උතුම් ධර්ම දේශනාව හේතුවේවා වාසනාවේවා පාරමිතාවක්තු වඒවා කියල සාදු කියල සීපත්කරගෙන හැමදිනාටම තෙරුවනේ ආශිරුවාදය දල්ද හාමුදුුවගේ ආශිරුවාදය පාතනා කර. සමාජ සංගායන